සතුට පාන මම මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාටත් යන්න ඕන මාව විශ්‍රාම යන්න ගිය මාව නැවත ඇදලා ගත්තේ එතුමාම තමයි අද තමුන්නාංශලා දන්නවා රට කඩන්ඩ මේ ප්‍රොඩාකාරී ව්‍යවස්ථාව හදන අවස්ථාවක අපි ලබාගත් ජයග්‍රහණය පාවා දෙන්නට සූදානම් වෙන අවස්ථාවක් බවට අදපත් වෙලා තියෙනවා ඒ ඓතිහාසික ජයග්‍රහණය රැකගැනීමේ වගකීමක් මේ රටේ ජනතාවට සහ නායකින්ට තියෙනවා මේ ආණ්ඩුව අද රැස් වෙලා මේ ජනතාව කියන්නේ ආණ්ඩුවට මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාව නතර කරන්න කියලා ඒක නේද මොකද පොරොන්දුනේ මේක නෙවෙයි රට කඩනේ නෙවෙයි පොරොන්දුනේ විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලා පාර්ලිමේන්තුවට ගේනවා කියලා මුත් ඒක නෙවෙයි කරේ ඒක පැත්තකට දැම්මා ඒක දාලා අද මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාව ගේන්නේනවා ඒකටයි අපි විරුද්ධ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳන්න ඕනේ නැති නෑ ඒක විසඳන්න අපි ආරාධනා කරා යාළුවෝ නුත් යාළා අපේ ආරාධනාව පිළිගත්තේ නැහැ මොකද පිටරට ඉන්න උදවිය කිව්වා මහින්දත් එක ගනුදෙනු කරන්න එපයි කියලා ඇයි අපි හිස නැමුවේ නැති හින්දා අපි ධන ගැව්වේ නැති හින්දා අධිරාජ්‍යවාදීන්ට අපි කියන්න තියෙන දේ කිව්ව නිසා කරන්න තියෙන දේ අපි කරපු නිසා එකින්දා අද ජනතාව රවට්ටලා බලයට ඇවිල්ලා අද මේ කරන්නේ මොකද්ද මේ රට ණය බරි ණය කරලා බිලියන 10500ක් අද වෙනකොට ණය අරගෙන වැඩිපුර ප්‍රතිශතය වශයෙන් 70ට දීපු එක 86ට දක්වා නැගලා මේ රට කරපු ගත්ත ණය වලින් කරපු දෙයක් නැහැ මොනවද කරේ කියලා අහුවම ණය ගෙව්වලු නැහැ අපි ගත්ත දීර්ඝ කාලීන ණය දැන් කියනවා මහින්ද මේ රටේ ආර්ථිකය ගැන දැනගෙන තමයි මැතිවරණයක් තියලා ඉබේ පැරදුනේ මගේ ඕන කමිටුලු මම පැරදුනේ ඉතින් යාලා දන්නවනම් මම ණය වෙලා තියෙනවායි කියලා ඇයි පොකොට මකුලකටද ගත්තේ අපි පැනලා අපි දන්නවා අපි ඉල්ල ඇල්ලුවේ දිනන්නන්නේ දෙයියනේ පරදින්නේ මිනිස්සු ඉල්ලනවායි ඉතින් මේ වගේ ලාමක කතා තමයි අද අපිට අහන්න වෙලා තියෙන්නේ අද අද ඇවිද්දුවක් ඇවිල්ලා මොනවද කරන්නේ මිනිසුන්ට රාජ්‍ය ආයතන විකුණනවා රාජ්‍ය ආයතන ටික විකුණගෙන යනවා ඉඩම් ටික විකුණලා දානවා වරායන් විකුණනවා මේවා විකුණගෙන පිටරටියන්ට දීලා හම්බන්තොට අර පැත්තෙන් තිරුකුණාමලය අර පැත්තෙන් පලාලි කංකසන්තුරේ මේ පැත්තෙන් කොළඹ නගරය අද ගැසට් එකක් ගහලා තියෙනවා කොළඹ නගරයේ අක්කර 8ක් කොළඹ නගරයේ අක්කර 8ක් විකුණන්න පිටරටියෙකුට විකුණන්න ලෑස්ති කළා අද ගැසට් එක අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ මේක තමයි මෙයා කරන්නේ මේ රටේ ජාති ද්‍රෝහී වැඩ ටික කරනවා
අපි එකක් කියනවා මේවා පිළිබඳව අපි බලාගෙන ඉන්නේ ඒ විකුණන ගන්න අයට කියනවා ටිකක් පරිස්සමින් ගන්න කියලා මේ රටේ මහා මංකොල්ලය බන්දුල කිව්වා මහා මංකොල්ලය මහා බැංකු මංකොල්ලේ දැන් ඒකෙන් ලැබපු ලාභ වලින් ටීවී ගන්නවලු ආයතන ගුවන් විදුලි ආයතන පත්තර බැංකු බැංකු වල කොටස් හැබැයි අපි ඒ උදවියට කියනවා අපේ රජය පිහිට පුදාට ඒ සියලු හොරගම් වලින් ගත්ත සල්ලි වලින් ගත්ත සියලු දේපල අපි ජනතාව සන්තක කරනවා ජනතාව අතරට බත් කරනවා ඒකින්ද හොරගම් කරලා මේ කට්ටිය ලබා ගත්ත දේපල ඉඳ පරිස්සම් වෙන්න ජනාධිපතිවරයා අපි නිගන්නවා මේක හොරකමක් කියලා හැබැයි අනිත් පැත්තෙන් අනුබල දෙනවා